ආයුබෝවන් හැමෝටම මම කතා කරන සවුන්ඩ් එක ඇහෙනව ඇති කියලා හිතනවා. අද අලුත් පාඩමක් අපිට පටන් ගන්න තියෙන්නේ නිෂ්පාදනය සහ පිරිවැය. මේකට හැමෝම කියන්නේ නිෂ්පාදන පිරිවැය කියලා. හැබැයි ඇත්තටම මේ පාඩමේ අදහස අන්තර්ගතයේදී ආ බලුවහම මේකට කියන්නේ නිෂ්පාදනය සහ පිරිවැය කියලා. ඉතින් මේ පාඩම ගොඩාක් ළමයි අමාරුයි. මොකද හේතුව සමහර සංකල්ප ප්‍රස්තාර සටහන් තියෙනවා. ඒ ප්‍රස්තාර සටහන් වක්‍රත් එක්ක ගොඩාක් අයට පැටලෙනවා. හැබැයි මේ පාඩම හරියට තේරුම් ගත්තොත් හරි තැනින් අල්ලගත්තොත් මේ පාඩම ගොඩාක් ලේසි. මොකද හේතුව මේ කතා කරන්නේ අපි මේ සමාජයේ දකින ව්‍යාපාරයක් ගැන. ඒ ව්‍යාපාරයේ නිමෝම හැසිරෙන විදිය, ඒ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරද්දී පිරිවැය හැසිරෙන විදිය, මේ දේවල් තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ. ट्यूट फोटाक मेनवाड़ मन ग्रूप दी फोटो की दी पाड़ कथाक शोट नोट कदन गम साउंड कहना नहीं लाइक आटवाद प्रश्न है क्लास के रिकॉर्डिंग विनवा रिकॉर्डिंग के बलन पुलवा सूम के रिकॉर्डिंग होना रिकॉर्डिंग विना मैंने मित्री तमा अभी पाड़ पटंगाने मेके मतृकावाक्ति निष्पादन क्रियावली गल अतर मे पाड़ मे मंगवाटार कलंकिगे मे अभी कथाकनी व्यापार आज्ञान व्यापारे निमोम हसीरण्य कोहमद व्यापारे पिरीवे हसीरण्य कोहमद ये दीवाल गेन तमा कथाक कलींपाड़ वगे नवे मे पाड़ करादि मम वाटार सामान्य मे पाड़ अपहसु निशा उगण गम शोट नोट हदमीन तमाइ अभी क्लास के वेडगराने सा हेमोम सी आर विज्ञाने सामान्य कोटर कोले आगती है अभी पेपर सोल्ड उत्तर लिया ये कोले आग गान को हेमोम वाट तीन ओणम प्रश्न चैट बॉक्स के हन पुलवा उत्तर देना हरिद ओया खालिंग शोट नोट हदल दीयन वना किसी में प्रश्न ये विधियट हदन नेता ओय मे पेट दीयन कोले तन मेक गील मिगतम वागे सामान्य कोले गील इतकोट मेक बेदन मेक नवन मेन मेह दिखट मेसेज भयवेंपा मेसेज इवन बैने को अनितलमाय हरित गत्तद ए
එක දරුවයි මැසේජ් එකක් දාන්නේ අනිත් අය මැසේජ් එක දාන්න බැයිද කොහොමද? පරණ ළමයිනුත් ඉන්නවා අපි. පුළුවන්. හරි. හරි කතා කර කර යම් ළමයි පාඩම් මොකද හේතුව ඔයාට දැන් සාමාන්‍යයෙන් මේක ඉස්කෝලේ කරලා තියෙනවා නම් මේ පාඩම අමාරු ඇති අනිවාර්යෙන්. ඒක නිසා ඔයාට ඕන වෙලාවක මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් අවශ්‍ය දෙයක් දැනගන්න පුළුවන්. ඒකත් එක්ක අපි ඉස්සරහට යම් මේ පාඩම මම ඔයාට අනිවාර්යෙන් කියනවා ෂුවර් කරලා කියනවා මේ පාඩම ඔයාට අමාරු වෙන්නේ නැහැ. මගේ පන්තියේ ගොඩාක් ඒ ලෙවල් ලියන අයලා කළා මුලින්ම තෝරගන්නේ නිෂ්පාදන පිරිවැය පාඩම. මොකද මේක හරියට ඉගෙන ගත්තොත් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ලේසියෙන් උත්තර ලියාගන්න පුළුවන්. හරි මම පොඩ්ඩක් පාඩම් පැහැදිලි කරන්න එනවා. බල මේකේ නම ළමයි ඇත්තටම නිෂ්පාදනය සහ පිරිවැය. හරි අදහස නිෂ්පාදනය සහ පිරිවැය. මොකද මේ කොටස් දෙක තමයි මේ පාඩමේ අපි කතා කරන්නේ. නිෂ්පාදනය. ඒකට අපි කියනවා ප්‍රොඩක්ෂන් කියලා. පිරිවැය. කොස්ට්. මේකට කතා කරන්නේ ව්‍යාපාරයක් ගැන. මේක ව්‍යාපාරයක් ගැන කතා කරනවා නම් මේ පාඩම අයිති වෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට සාර්වාර්ථික විද්‍යාවට. සූක්ෂම ආර්ථික විද්‍යාව. මේක අයිති වෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට. හරි. එතකොට මම ඔයාලට කියපු විදිහට අපි මේ පාඩමේ ඉගෙන ගන්න නිෂ්පාදනය සහ පිරිවැය ගැන. නිෂ්පාදනය සහ පිරිවැය ගැන. ඒ කියන්නේ මේ ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු ගැන. ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු ගැන ඉගෙන ගන්න නම් අපි මුලින්ම දැනගන්න ඕනේ ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා. අපි දන්න විදිහට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා. නිෂ්පාදන ක්‍රියාවලියක තියෙනවා අධ්‍යයනයන් තුනක්. නිෂ්පාදන ක්‍රියාවලියක තියෙනවා අධ්‍යයනයන් තුනක්. එකක් යෙදෝ ඊට පස්සේ ක්‍රියාවලිය අවසානයේ නිමෝ මේ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ. ඉතින් මේවා අලුතෙන් ඉගෙන ගන්න ඕන දේවල් නෙවෙයි. අපි නිෂ්පාදන ක්‍රියාවලියක යෙදෝම් ක්‍රියාවලිය නිමෝම් කියන්නේ මොනවාද කියලා දන්නවා. නිෂ්පාදන ක්‍රියාවලියක භාණ්ඩ හා සේවා බිහිකරන්න යොදා ගන්න දේවල් වලට අපි කියනවා යෙදෝම් කියලා. ඇතුළත් කරන දේවල් අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, ශ්‍රමය වෙන්න පුළුවන්, යන්ත්‍ර වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්න දේවල්. ඒ නිෂ්පාදන ක්‍රියාවලියට යෙදෝම් යොදාගෙන ඊට පස්සේ මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් අවසානයේ ප්‍රතිඵලයේ විදියට එළියට එන ඒවට කියනවා අපි නිමෝ භාණ්ඩ හා සේවා. તો නිෂ්පාදන ක්‍රියාවලියෙන් කරන්නේ යෙදෝම් නිමෝම් බවට පත් කිරීම. ତର කන්සෙප්ට් තුනක් ඇදලා හම්බෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය යෙදෝම් නිමෝම් බවට පත් කිරීම. යෙදෝම් කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න දේවල්. නිමෝම් කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය. හරි? ඔබ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය. මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය හයිලයිට් කරගන්නකෝ.
සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. ඔයාලට highlight කරගන්න නෑනේ. එතකොට ඔයාලට පුළුවන් මෙහෙම කරන්න. Short note එකේ දැන් පාඩම දැම්ම නිෂ්පාදනයේ සහ පිරිවැය කියලා උඩින් short note එකේ. දාලා ඊට පස්සේ මාතෘකාවක් දැම්ම නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලිය කියලා දාලා නිෂ්පාදන ක්‍රියාවලිය කියලා දාලා ඊට පස්සේ මෙන්න මේ ක්‍රියාවලිය ලියාගන්න. එතකොට මෙතන අපිට ලියන්න වෙන්නේ මේ කොටුව. යෙදෝ මෙතන ක්‍රියාවලිය. ඊපස්සේ මෙතන නිමෝ. ඔහොමනේ. ඔන්නෝම නිෂ්පාදන ක්‍රියාවලිය කියලා දාලා නිෂ්පාදන ක්‍රියාවලිය කියලා දාලා ඔන්න අර නිර්වචන ලියලා ඒ නිර්වචන ලියලා සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය කියලා ඊට පස්සේ ඔන්නෝම යෙදෝම් ක්‍රියාවලිය නිමෝම් කියලා ලියාගන්න පුළුවන්. ෂෝට් නෝට් එකේ මේකලම මම කම්ප්ලීට් කරපු නෝට් එකක ෆොටෝස් දානවා ගෲප් එකට. මොකද මේ අලුත් කියන්නේ පරණ ළමයිට නම් ටියුට් එක මේ සතිය හම්බෙනවා. අලුත් ළමයිට ටියුට් එක හම්බෙන්නේ මේ මාසෙන් පස්සේ. එතකොට ටියුට් එක අත්‍යවශ්‍ය නැහැ පාඩම කරගෙන යන්න. මොකද හේතුව ඔයාලට පේනවා ඇති මම කතා කරන මොහොතෙත් ඔයාට ටියුට් එක පේනවා. සාමාන්‍ය අර ඔන්ලයින් ක්ලාස් වගේ නෙවෙයි. ఫోటోస్ వగే దాల తిబ్బనే పుదే గ్రూప్ ఎక్కడ హరి ఇవరైద షార్ట్ నోట్ ఎక హదాగిన ఇవరైద අපි නෝට් එකත් කියවගෙන යන්න ළමයි ඉස්සරහට. අතන පොත් පුරවන එක නෙවෙයි ළමයි වෙන්න ඕනේ ඔළුවට දාගන්න එක. සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. කැල්සියම් කාබනේට් දැන් උදාහරණයක් තියෙනවා. කැල්සියම් කාබනේට් සිලිකා ඇලුමිනා සහ යකඩ සංයෝගකට සිමෙන්ති නිපදවා ගැනීමේ වැඩපිළිවෙළ. සිමෙන්ති නිෂ්පාදනය කරනවා යෙදෝම් යොදාගෙන. නිෂ්පාදනයේදී යොදා ගන්නා සම්පත් නිෂ්පාදන සාධක නැතහොත් යෙදෝම් ලෙසද නිපදවනු ලබන දෑ නිෂ්පාදන හේවත් නිමෝම් ලෙසද හඳුන්වයි. එසේම උපයෝගී කරගන්නා ක්‍රමශිල්ප නිෂ්පාදන ක්‍රමශිල්ප වශයෙන්ද හඳුන්වයි. සාමාන්‍යයෙන් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යොදා ගන්න ශිල්ප ක්‍රමයට අපි තාක්ෂණය කියලාත් කියනවා. ටෙක්නොලොජි එක මේ වචනේ වලට හම්බෙනවා නිෂ්පාදන සම්පත් පාඩමේ අන්තිමට ඵලදායිතාවය කතා කරනවා. ඵලදායිතා තීරණය කරන සාධක එකක් තමයි තාක්ෂණය. එතන අපි ඉගෙන ගන්නවා මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න ක්‍රමවේදයට තමයි නිෂ්පාදන තාක්ෂණය කියන්නේ කියලා. හරි. මෙතනින් අපි එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය දන්නවා. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියේ සංකල්ප දෙකක් තියෙනවා නිමෝම් සහ යෙදෝම්. ඒ අපි නිමෝම් කියන එක හයිලයිට් කරගමු. නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැර කරන දෑ තමයි නිමෝම් කියලා කියන්නේ. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළත් කරනු ලබන දෑ යෙදෝම් කියලා කියනවා.
අර ටියුට් එකේ පොඩ්ඩක් පේන්නේ නැහැ ළමයි. එතන තියෙන්නේ නිමෝ. හරි. උඩ අවුට්පුට් කියලා. ඊට පස්සේ දෝ. පරණ ළමයින්ට මං ගිය සතියේ කිව්වා මේ සතියේ ඉඳන් සාමාන්‍ය විදියට අර අපි කලින් ඔන්ලයින් ක්ලාස් එක කරාට අපිට ගොඩාක් එහෙම ලොකු අතන මගේ පැත්තෙන් ලොකු අවධානයක් දෙන්න බැරි වුණා මේ ෆිසිකල් ක්ලාස් එකත් එක්ක රෂ් එකත් එක්ක දැන් මං සෙනසුරාදා සම්පූර්ණයෙන් වරුව දවසම ඔන්ලයින් ක්ලාස් වලට තමයි වෙන් කරලා තියෙන්නේ ඒක නිසා මේ විදිහට දිගටම හරියට පිළිවෙලට ඔන්ලයින් ක්ලාස් එක යනවා අපිට පේනවා ඇති සාමාන්‍ය දේ අපි කලින් කරා විදියට වඩා ගොඩක් වෙනස් විදියට ක්ලාස් එක කරන්නේ තාක්ෂණය උපරිමයෙන් පාවිච්චි කරන ඔයාට හොඳ අවුට්පුට් එකක් දෙන්න ලේසි වෙන්න මේක සම්බන්ධයෙන් අදහස් ඔයාගෙන් අන්තිමට මම අහන්න හරි පුළුවන් නේ එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය අද ක්ලාස් එක පුතේ 12 වෙනකන් දෙනවා සාමාන්‍ය පන්ති වේලාව 10 12 හරි නිෂ්පාදන ක්‍රියාවලිය එතකොට සංකල්ප තුන හරි අපි නැවතත් එනවා පාඩමට මේ පාඩමේ ළමයි තවත් වැදගත් කරුණක්. දැන් අපි ඉගෙන ගන්න යෙදෝ නිෂ්පාදන ක්‍රියාවලිය සහ නිමෝම් කියන්නේ මොනවද කියලා ෂෝට් නෝට් එක හදාගත්තා, නිර්වචන ලියාගත්තා. මෙන්න මේකත් බලන්න. මම මේ ඊළඟ කන්සෙප්ට් එක ඔයාලට උගන්වද්දී මම ඔයාලට පුංචි කතාවක් කියනවා. මේ කතාවෙන් තමයි මම ඔයාලට මේ කන්සෙප්ට් එක පැහැදිලි කරන්නේ. හොඳට මේ කතාව මතක තියාගන්න. මේ කතාව මතක තියෙන තාක්කල් මේ කන්සෙප්ට් අමතක වෙන්නේ නැති වෙයි. හරි. මෙහෙම හිතන්න ඔයාට ඔයා කියලා හිතන්නකෝ ඔයා ඒ ලෙවල් කරලා ඉවර වෙලා ව්‍යාපාරයක් පටන් ගන්නවා නිෂ්පාදන ආයතනයක් අපි උදාහරණයක් ගමු මොකක් හරි භාණ්ඩයක් ගන්න පුළුවන් මේකට උදාහරණ ඔයා යෝගට් නිෂ්පාදන ආයතනයක් තමයි හදන්නේ ප්‍රොඩක්ට් එක තමයි යෝගට් निष्पादनेवश्यवाणी योग निष्पादने करने यंत्रावश्यक वे वगे गुड़ाक साधक होने ये वाक हम हरे मैं वाक फैक्ट्री एक दान है पुर्जेर पटांग करने का वाट स्थान है तोड़ करना वाय विदले 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 कुछ हम हरे गुड़ नहीं लग पाया गन और मैं का हदन ने यंत्र टिकट करन वो यह गणित दी गन ने सामान्य इन दावस्य कटे योगर्ट देसीय पनाहक हदन ने पुलुवांग विने यंत्र ඒකට අදාළ ගොඩනැගිලි. ඒ කියලම මම මේකෙන් ඔයාලට කිව්වේ ඔයා ව්‍යාපාරයේ පටන් ගනිද්දී මේ ව්‍යාපාරයේ නිපදවන්න පුළුවන් යෝගට් සංඛ්‍යාව ගෙවත් මේ ව්‍යාපාරයේ ධාරිතාවය කැපැසිටි එක යෝගට් 250. එහෙමනේ නේ මැෂින් ගනිද්දී එහෙමනේ. මම දැන් ක්ලාස් එකක් හදද්දී වුණත් ඉන්නේ ළමයි 5 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන්. හැබැයි අපි ක්ලාස් එක පටන් ගද්දි බලන මේක කීයක් දාන්න පුළුවන්ද 100යි කැපැසිටි එක 100යි කවද හරි ළමයි 100ක් දාන්න පුළුවන් වෙලාවට ඒ ආයතනේ ඒ පන්තිය පාවිච්චි කරන්න පුළුවන් ඕනම නිෂ්පාදනයේක කැපැසිටි එකක් තියෙනවා ඒ කැපැසිටි එකට අදාළව තමයි ගොඩනැගිලි යන්ත්‍ර ඒ ව්‍යාපාරයේ තියෙන්නේ ධාරිතාවය 250 එහෙමනම් දැන් ඔයා ව්‍යාපාරේ පටන් ගන්න යන්නේ ව්‍යාපාරේ පටන් ගන්න ප්‍රශ්න තියෙනවා නම් අන්තිමට අහන්න හරි මොකද ෆිසිකල් ක්ලාස් එකේ උගන්වන දින ළමයි මම කතා කරනවා මේ උදාහරණ ගන්නේ පන්තිය ළමෙක්ගේ ඔය අහලා එයාගෙන් බාණ්ඩේ අහලා එයාත් එක්ක කතා කරලා තමයි මේව කරන්නේ
ප්‍රශ්න ඔන්ලයින් ක්ලාස් එකේ මම මේ දෙබස් හුමාරු කරගන්න බැරි වුණාට ඔයත් එක්ක සංනිවේදනය කරනවා ඔයා මේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් අන්තිමට කිව්වා වාසේ ප්‍රශ්න අහන්න ඕන දෙයක් කියලා හරි දැන් පටන් ගන්න අවස්ථාවේ නිෂ්පාදනය කරන්නේ නැහනේ එකක්වත් ඒක නිසා මම බින්දුව දැම්මා ඉතින් ළමයි මුලින්ම බින්දුවේ ඉඳන් තමයි පටන් ගන්න මුලින්ම යෝග 250 ඔයා දවසට හදන්නේ නැහැ ඔයා පටන් ගන්න වෙලාව නිසා ඔයා දවසට හදන්නේ යෝගට් 50යි ඔන්න යෝගට් 50ක් දවසට හදන්න ඉතින් යෝගට් 50ක් හදන්න ගොඩනැගිලිව අරගෙන තියෙන්නේ හරි අවුලක් නෑ යන්ත්‍රත් ඔයා අරගෙන තියෙන්නේ අවුලක් නෑ හැබැයි නිෂ්පාදන ක්‍රියාවලියට 50ක් හදන්න තරම් ශ්‍රමය යොදවන්න ඕන අමුද්‍රව්‍ය යොදවන්න ඕන මේ වගේ දේවල් මේ ව්‍යාපාරවල ඉදුම් කියන්නේ මේ ටික විතරක් ගන්නවා තව ඉදුම් ඕන තරම් තියෙනවා මම කීපයක් ගත්තා දැන් මේ වෙලාවේ 50ක් හදනවා ඊට පස්සේ ඔයාගේ මේ බිස්නස් එක පොඩ පොඩ හොඳ වෙලා යෝගට් වලට ඉල්ලුම වැඩි වීමත් එක්ක ඔයා හදන ප්‍රමාණය 150 දක්වා වැඩි කරනවා දැන් දවසට යෝගට් 150ක් හොඳට කල්පනා කරලා කියන්න මට ඔයා උත්තර දෙන්න මට අහුන් නැති වුණාට කමක් නැහැ ඉගෙන ගන්නවා කියන්නේ ඒක 50ක් හදන්න පුළුවන් ගොඩනැගිලි කියන්නේ 50ක් හදන්න පාවිච්චි කරපු ගොඩනැගිලි වලින් 150ක් හදන්න පුළුවන්ද කියලා අහුවොත් ඔයා කියයි යෝ කියලා මොකද ඔයාට මෙන්න මේ කතාව මතකයි ඒ නිසා අමුතුවෙන් ගොඩනැගිලි වැඩි කරන්න ඕනේ නැහැ ආපහු ඉදි කරන්න ඕනේ නැහැ මං වාගෙන් අහුවොත් 50ක් හදන්න පාවිච්චි කරපු යන්ත්‍ර වලින් 150ක් හදන්න පුළුවන්ද කියලා ඔයා කියයි යෝ කියලා මොකද ධාරිතාවයේ 250 හැබැයි අමුද්‍රව්‍ය ශ්‍රමය එහෙම නෙවෙයි 50ක් හදන්න පාවිච්චි කරපු ශ්‍රම සම්පතෙන් 150ක් හදන්න බෑ එක්ක අලුතෙන් ශ්‍රමිකයෝ ගන්න වෙනවා නැත්නම් ඉන්න ශ්‍රමිකයෝට ශ්‍රමිකයන්ට තව වැඩිපුර වැඩ කරන්න වෙනවා ඒ කියන්නේ ශ්‍රමය කලින්ට වඩා වැඩි කරන්න ඕනේ 50ක් හදන්න පාවිච්චි කරපු අමුද්‍රව්‍ය කිරි ඔය වගේ දේවල් ඒව වලින් 150ක් හදන්න බෑ 150ක් හදද්දී මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්න අමුද්‍රව්‍ය ටික වැඩි කරන්න වෙයි. අමුද්‍රව්‍ය ටික වැඩි කරන්න වෙයි. හරි. දැන් ඔන්න 150ක් හදනවා. තව දියුණු වෙනවා. යාගේ යෝග මාර ප්‍රසිද්ධයි. මිනිස්සු කෑවොත් ආපහු මේ දාලනම් යන්නේ නැහැ. සමහරු දවල්ලා කන්නේත් යෝග. ඒ තරම් වශී වෙලා ඉන්නේ. දැන් ඒක නිසා ඉල්ලුම් වැඩි වෙලා දවසට හදනවා 250. හදන්න පාවිච්චි කරන ගොඩනැගිලි වලින් 250ක් හදන්න පුළුවන්ද කියලා අහුවොත් ඔයා කියවු කියලා. මොකද ඔයාට මේ කතාව මතකයි. ගොඩනැගිලි. හදන්න පාවිච්චි කරන යන්ත්‍ර වලින් 250ක් හදන්න පුළුවන්ද කියලා අහුවොත් ඔයා ඒත් ඔව් කියයි. මට මේක මතකයි. මේ වගේ ඉරක් ගන්න වෙනස් වෙන්නේ නැහැ. හැබැයි 150ක් හදන්න පාවිච්චි කරපු ශ්‍රමයෙන් 250ක් හදන්න පුළුවන්ද කියලා අහුවොත් ඔයා කියයි බෑ කියලා. මොකද ශ්‍රමය වැඩි කරන්න ඕනේ. මිනිස්සු වැඩ කරන පැය ගන්න වැඩි කරන්න ඕනේ නැත්නම් වැඩ කරන මිනිස්සු සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. 150ක් හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය වලින් 250ක් හදන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඒත් ඔයා කියයි බෑ කියලා. යොදන අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඔන්න ඔහම කතාවේ මැදක් දුරට ආවා. තේරුණාද කතාව? කතාව තේරුණාද? තේරුණාද කතාව? එහෙනම් මට උත්තර දෙන්න මම පොඩ්ඩක් වාගෙන අහන ප්‍රශ්න කීපයක්. අපි ප්‍රොඩක්ට් එක මොකක්ද? යෝගට්. හරි. මුලින්ම හැදුවේ නෑ. ඒගොල්ලන්ගේ යෝගට් ව්‍යාපාරයේ පටන් ගනිද්දිත් ඒගොල්ලන්ට යෝගට් කීයක් හදන්න පුළුවන්කම තිබ්බද? යෝගට් කීයක් හදන්න පුළුවන්කම තිබ්බද? අර මැෂින් ගත්තා ගොඩනැගිලි සම්බන්ධයෙන් 250. හරි.
ඊට පස්සේ බිඳුව 50 150 250 දක්වා ඒක තමයි උනේ व्यापारे निष्पादन क्रियावले නිමෝ මට්ටම මෙහෙම වෙනස් කරද්දී සමහර ඊදෝම් තිබ්බ වෙනස් වුණා වැඩි කරන්න ඕන එහෙනම් ළමයි ඔය කතාවෙන් තේරෙනවා ඕනම නිෂ්පාදන ක්‍රියාවලියක ඊදෝම් ස්වභාවයන් දෙකක් තියෙනවා ඕනම නිෂ්පාදන ක්‍රියාවලියක ඊදෝම් ස්වභාවයන් දෙකක් තියෙනවා එකක් තමයි මෙන්න මේ ගොඩනැගිලි යන්ත්‍ර වගේ නිමෝ මට්ටම සමග වෙනස් නොවන ඊදෝම් වෙනස්යෙන් නැත්තම් අපි කියනවා ස්ථාවරයි කියලා. ඒක නිසා ඒවට කියනවා ස්ථාවර යෙදෝම් කියලා. ස්ථාවර යෙදෝම්. නිමෝ මට්ටම සමග වෙනස් නොවන යෙදෝම් වලට තමයි අපි කියන්නේ ස්ථාවර යෙදෝම් කියලා. ඒ වගේම ඔයා දැක්කද මෙතන තියෙනවා ශ්‍රමය අමුද්‍රව්‍ය වගේ දේවල් නිමෝ මට්ටම සමග වෙනස් වෙනවා. මේ නිමෝම වැඩි කරන්න ඒවත් වැඩි කරන්න ඕන වුණා. ඒ වගේ නිමෝම මට්ටම සමග වෙනස් වන යෙදුම් වලට අපි කියනවා වෙනස් වෙනවා විචලනය වෙනවා. ඒ නිසා ඒවට අපි කියනවා විචල් යෙදුම් කියලා. ඒ කියන්නේ නිෂ්පාදනයේදී මේ කතාවේ යෙදුම් වර්ග දෙකක් තිබ්බා. ස්ථාවරේදෝම් විචලේදෝම් මෙතනම පාඩම් කරලා ඉවර කරා කියලා දෙද්දී පාඩම් කරලා ඉවර කරා නිමෝ මට්ටම සමග වෙනස් නොනේදෝම් ස්ථාවරේදෝම් නිමෝ මට්ටම සමග වෙනස් වනේදෝම් විචලේදෝම් හරිනේ එහෙනම් ඕනම නිෂ්පාදන ක්‍රියාවලියකේ යෙදෝම් ස්වභාවයන් දෙකයි ස්ථාවරේදෝම් විචලේදෝම් ගොඩනැගිලි යන්ත්‍ර වගේ දේවල් තමයි ස්ථාවරේදෝම් කියන්නේ ඒවා නිමෝ මට්ටම සමග වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රමයේ අමුද්‍රව්‍ය වගේ දේවල් තමයි විචල් යෙදුම් කියන්නේ. ඒවා නිමෝ මට්ටම සමග වෙනස් වෙනවා. හරි. ඔන්න අපේ ඊළඟ concept එකත් අපි ඉගෙනගෙන ඉවර කරා. එතකොට අපි නිෂ්පාදන ක්‍රියාවලිය යෙදුම් නිමෝම් ගැන කතා කරානේ. යෙදුම් නිමෝම් ගැන කතා කරලා යෙදුම් සම්බන්ධයෙන් කතා කරන්න ආවා එහෙනම් යෙදුම් කොටස් දෙකයි ස්ථාවර යෙදුම් සහ විචල් යෙදුම් හරි මම කියනවා අහන් ඉන්න ඕනේ නැහැ හොඳේ අපේ මම උගන්වද්දි ළමයි විශේෂත්වය ඒකයි මම පන්තියේ කවදාවත් ඒ කියන්නේ මම උගන්වද්දි ආ මොකද්ද සර් කිව්වේ එහෙම අහන්න තියන්නේ නැහැ එකිනෙක වා නෝට් එක ලියද්දි වාට තනියෙන් උනත් නෝට් එක ලියා ගන්න පුළුවන්. දැන් වා නෝට් එක ලියන්න පුළුවන්. මොකද ලියන්න ඕනේ? ස්ථාවර යෙදුම් කියන්නේ නිමෝ මට්ටම සමග වෙනස් නොවන යෙදුම්. පේන්නේ නැහැ හොමින්. लियम अभी निमोम मट्टमत समग वेनस नोवन ये दो स्थावर यदुम
අකුරු පැහැදිලිනේ පැහැදිලි කියන්නේ මේ අකුරු දිහා බලලා S දෙක ලොක් කරලා ලියන්න ඕනේ නැහැ නේ ඔයා දන්නවනේ ස්ථාවරය දුම් කියන්නේ මොනවද කියලා මෙතන ලියනවා निमो उम मट्ट मत समग्र वेनस वनेदो निमो उम मट्ट मत समग्र वेनस वनेदो පස්සෙනි පාඩම කියන පුතේ සාරවාර්ථිකයද මේකට පස්සේ අපි පටන් ගන්නේ ජාතිගිනු ඊට පස්සේ සාරවාර්ථිකය මේ පාඩම කල්ලේ ඉවරලා තමයි ඒක ජාතිගිනු පටන් ගන්න හරිද ලිව්වද ඕකේද इतनी पुडा किस तरह देना कल्पना कर उत्तर देना अभी तेम की सीमा आवक देसी अपना है इन्हें अरे खाता मांगे तो कंटिन्यू करना वा दैंग ही तेंग वाया देसी अपना हाथ दाव से रहा देना वा दैंग वाड़े देसी अपना हाथ में वही दैंग तब इल्लू में वैडी बिला वाड़े बाल विधि का बिजनेस वैडी सर दैंग वाया पांच ही या खादा ने बाल ना दाव से එනමට උත්තර දෙන්න 250ක් හදන්න පාවිච්චි කරපු ගොඩනැගිලි වලින් 500ක් හදන්න පුළුවන්ද මේක දිහා බැලුවාම තේරෙනවා බෑ ගොඩනැගිලි අලුතෙන් ඉදි කරන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ ඒගොල්ලන් ගාව තිබ්බ ගොඩනැගිලි කතාවේ ධාරිතාවයේ 250යිනේ මේ 250ක් නෙවෙයි 500ක් හදන්න කියන්නේ එයාගේ ධාරිතාවයට වඩා වැඩි ප්‍රමාණයක් හදන්න වෙන අවස්ථාවක් ධාරිතාවයත් ඉක්මවා යන්න වෙන අවස්ථාවක්
එනම් ගොඩනැගිලි වැඩි කරන්න ඕනේ. යන්ත්‍ර ඕ වැඩි කරන්න ඕනේ අලුතෙන් යන්ත්‍ර ගන්න වෙනවා. 250ක් හදන්න පාවිච්චි කරපු ශ්‍රමයෙන් 500ක් හදන්න බෑ. ශ්‍රමය වැඩි කරන්න වෙනවා. 250ක් හදන්න පාවිච්චි කරපු අමුද්‍රව්‍ය වලින් 500ක් හදන්න බෑ. අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. දැක්කද වෙනස? අර 250න් පස්සේ 500 දක්වා වැඩි කරද්දී මෙච්චර වෙලා ස්ථාවරව තියාගත්ත යෙදුමුත් වෙනස් කරන්න උනා. එනළමයි මෙන්න මේ රතු පාට සීමාවෙන් පස්සේ ස්ථාවර සාධකත් වෙනස් වෙනවා කියන්නේ. එන ඒවට ස්ථාවර යෙදුම් කියන්න බෑ. මේ වෙලාවේ ඒවට කියන්න වෙන්නේ විචල් යෙදුම් කියලා. එනම් මෙන්න මේ රතු පාට සීමාවෙන් පස්සේ වෙන්නේ ව්‍යාපාරය. ඒ කියන්නේ ධාරිතාවේ විශාල කරන්න වෙන අවස්ථාවේ සියලු වේදෝම් වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සියලු වේදෝම් මේ වෙලාවේ විචල් වේදෝම් වෙනවා. සියලු වේදෝම් වෙනස් වෙනවා. ඒ කියන්නේ සියලු වේදෝම් විචල් වේදෝම්. ඉතින් මෙන්න මෙහිම ළමයි ව්‍යාපාරයක සාමාන්‍යයෙන් ස්ථාවර වේදෝම් නොවෙනස්ව තියාගෙන විචල් වේදෝම් විතරක් වැඩි කරමින් නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි යම්කිසි අවස්ථාවක් එනවා ඒ අවස්ථාවෙන් පස්සේ සියලුම වේදෝම් වෙනස් කරන්න වෙනවා. ඉතින් මෙන්න මෙහිම ව්‍යාපාරයක ස්ථාවර වේදෝම් නොවෙනස්ව තියාගෙන විචල් වේදෝම් විතරක් වෙනස් කරමින් නිෂ්පාදනය කරද්දී තමයි අපි කියන්නේ මේ ව්‍යාපාරයට තියෙන කෙටි කාලය කියලා. ඒගොල්ලන් කටයුතු කරන්නේ කෙටි කාලයේ කියලා. අර ස්ථාවර යෙදුම් නොවෙනස්ව තියාගෙන විචල් යෙදුම් විතරක් වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා ධාරිතාවයත් වැඩි කරන්න සිද්ධ වුණාම කැපැසිටි එකත් වැඩි කරන්න සිද්ධ වුණාම ස්ථාවර යෙදුම් සියල්ලත් වෙනස් කරන්න වෙනවා. ඒ කියන්නේ සියලු යෙදුම් විචල් යෙදුම් වෙනවා. ඉතින් අන්නේ කාලයට අපි කියනවා දිගු කාලය කියලා. කෙටි කාලය දිගු කාලය. ස්ථාවර යෙදුම් නොවෙනස්ව තියාගෙන විචල් යෙදුම් පමණක් වැඩි කරන කාලය කෙටි කාලය. සියලු යෙදුම් වෙනස් කරන කාලය දිගු කාලය. ඉතින් මේක ළමයි අර මං කිව්ව විදිහට ඔයා ව්‍යාපාරයක් කරත් මම ව්‍යාපාරයක් කරත් මේ වගේ කාලයන් දෙකක් තියෙනවා. ඒක අපිට හරියටම කියන්න බෑ. එකයි එකෙන් පටන් ගන්න 12:31කින් කෙටි කාලය ඊට පස්සේ දිගු කාලය. එහෙම අර ගිනුම් වර්ෂ වගේ කියන්න බෑ. වෙයි ඕනම ව්‍යාපාරයක ස්ථාවර යෙදුම් නොවෙනස්ව තියාගෙන විචල් යෙදුම් විතරක් වැඩි කරමින් නිෂ්පාදනය කරාට යම්කිසි අවස්ථාවක් එනවා ව්‍යාපාරයේ ධාරිතාවයේ වැඩි කළ යුතු. ඒ කියන්නේ දිගු කාලය උදා. ඒක සමහර ව්‍යාපාරවල මාස 3කින් වෙන්න පුළුවන්. සමහර වෙලා ව්‍යාපාරවල අවුරුදු 3කින් වෙන්න පුළුවන්. සමහර ව්‍යාපාරවල අවුරුදු 30කින් වෙන්න පුළුවන්. කෙටි කාලය පහු කරලා දිගු කාලයට. ඒක ඩිපෙන්ඩ් වෙනවා ව්‍යාපාරයේ ස්වභාවය මත. ඉතින් ඔන්න සංකල්ප හතරයි. ස්ථාවර යෙදුම් විචල් යෙදුම් ඊට පස්සේ නිෂ්පාදන කාලයේ කොටස් දෙකයි කෙටි කාලයයි දිගු කාලයයි. තේරුණාද ළමයි? පැහැදිලිද ඒ ටික? මෙතන හයිලයිට් කරගන්න විචල් යෙදුම් සහ ස්ථාවර යෙදුම් සාධක දෙවර්ගයේම යොදාගෙන මේ නිෂ්පාදන ඉදිරිපත් කාලය. තව නිර්වචනයක් තියෙනවා. මේ අදහසම තව පැත්තකින් කියලා. මේකත් හරි. නේ? නිෂ්පාදනයේදී යොදා ගන්නා සාධක දාගන්න නිෂ්පාදන සාධක අවම වශයෙන් එක් සාධකයක්වත් ස්ථාවරව තබාගෙන අනෙකුත් සාධක වෙනස් කරමින් නිෂ්පාදනය නිර්තවන කාලය. ඒත් හරි. අවට ඩියුට් එක නැහැනේ, ඔයාලට ලියා ගන්න වෙනවා. ෂෝට් නෝට් එකට.
හරි දෙවරයිද इवर बेला की है काले हाईलाइट करूं निष्पादने सियलुम साधक विनस्करमे निष्पादन काटे सिदुकिरीमट प्रमाणवत काले හරිද හරි ළමයි මම හිතනවා මේ අර මං බෝඩ් එකේ කියපු කතාව ඔයා නෝට් කරගත්තා නම් ඔයාට ওই concept ටික එහෙම අමතක වෙන්නේ නැති වෙයි කියලා අවදාවත් මේ අපි නෝට් එකක් දාගමු දී රූප සටහන
हरने लमाय हरी दे इवराय दे वैट ठीक है हरी अभी करपु कोटास टिकेन लमाय पुंछी प्रश्न कीपयाक मां पेन्नन ओयाट बलन्न पुलुवन्द कियला वाट करगन्न पेनोने हरी मे निष्पादन पिरिवेट अदाल ओय अभी इगनगत्त कोटास वलिंग प्रश्न कीपयाक अविल्ला तियेनवा දස් 15 ප්‍රශ්න අංක 23 ප්‍රශ්න බේනවද ඔයාලට තමන්ගේ උත්තරේ දාන්න නිෂ්පාදන ක්‍රියාවලියේදී කෙටි කාලයේ ලෙස සැලකෙන කාල පරිච්ඡේදයේදී කියලා ගැලපෙන උත්තරයක් තෝරන්න තියෙනවා को अनित है वेरी गुड उत्तरे पहा हरी समहर एदोम प्रमाण नोविनस्व पवत्ना अतर एगियन लमाई स्थावर एदोम गेन समहर एदोम प्रमाण वेनस्कल हैगिय एगियन विचल एदोम गेन मे स्थावर सह विचल एदोम कियन देखम तीयन केटिकाले वितराई दिगुकाले सीलुम एदोम विचल एदोम बावट पात्तेर दे अनित्यव गेलपेन्ने ने एक वैडिपुर कम करुवन सेवेट योदागेनीमट आयतने नोहेकिलु वेरदीनी ශ්‍රමය වැඩි ගන්න පුළුවන් නිෂ්පාදනයේ කලම නිමෝම් ප්‍රමාණය නොවෙනස්ව පවතී වැරදීනේ බොහෝ යෙදවම් වල හිඟයක් හටගනී ඒක ඉතින් කෙටි කාලයේ නෙවෙයි හැම තැනම යෙදවම් හිඟයි සියලුම යෙදවම් ස්ථාවර පැවතියත් නිමෝම් වෙනස් කළ හැකියි එහෙම කරන්න පුළුවන් මැජික් දන්නවා නම් යෙදවම් වෙනස් කරන්නෙම නැතුව නිමෝම වෙනස් කරන්න බෑ යෙදවම් වෙනස් කරන්න ඕනේ මොකද ඉන්පුට් එක අනුව තමයි අවුට්පුට් එක ඩිපෙන්ඩ් වෙන්නේ දෙදාස් 11 ප්‍රශ්නයක් තියෙනවා කෙටි කාලයේ සහ දිග කාලය අතර වෙනස දක්වන්න. අපි ළමයි මෙහෙම පාස් පේපර්ස් ටිකක් කරගෙන මෙයා පිරිවැය කොහොමද අමාරු වෙන්නේ අපිට? පාස් පේපර්ස් ටිකක් කරගෙන යා. ලකුණු දෙකයි තියෙන්නේ කෙටි කාලයේ සහ දිග කාලය අතර වෙනස දක්වන්න. අලුත් ළමයි නම් පොතක් ගන්න නැත්නම් කොලයක් ගන්න නිෂ්පාදන පිරිවැය කියලා දාන්න 2011 A level කියලා. මේ ප්‍රශ්න ලියලා උත්තරේ ලියන්න. පාර්නයිට නම් පාස් පේපර්ස් පොතක් තියෙනවා. पाठ मेक पेमती मुखद हेतु अभी हर इग्न गो शोर्ट नोट वाले हदनवा पास पेपर स्टिकमा इलांकोट सर अभी सामापू दे शोर्ट नोट विदरा अलते आवे पास पेपर स्टिक प्रिंट कर हम बेनवा
තියර් ටියුට් එක නම් හම්බෙයි පාස් පේපර් ටියුට් එක තාම print කරලා නැහැ.
ඉවරයි කියලා හිතනවා කියලා පුංචි ප්‍රශ්නයක් තිබ්බේ හරි අපි නෝට් එක පොඩ්ඩක් කියවල ඉමු හරි අපි හරිනේ මේක නිර්වල හයිලයිට් කරගත්ත. හරි ඊට පස්සේ අපිට තියෙනවා නිෂ්පාදන ශ්‍රිතය කියලා සංකල්පයක්. නිෂ්පාදන ශ්‍රිතය. निष्पादन श्रुतेन संकल्पन हमे श्रुतेचल විචලනතර සම්බන්ධයක් තමයි එකෙන් ප්‍රකාශ වෙන්නේ මෙහෙමනේ ශ්‍රිතේලිය සාමාන්‍යයෙන් ඕනම අවස්ථාවක යම් කිසි විචලයක් අනුව අනෙක් විචල්‍ය වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙන විචල්‍ය තමයි පරායාත විචල්‍ය වෙනස් වෙන්නේ නැති විචල්‍ය ස්වායාත විචල්‍ය උදාහරණයක් ඉල්ලුමද වෙනස් වෙන්නේ ඉල්ලුම් තීරක අනුව ඉල්ලුම පරායාත විචල්‍ය ඉල්ලුම් තීරක ස්වායාත විචල්‍ය සැපයුමද වෙනස් වෙන්නේ සැපයුම් තීරක අනුව සපයුම පරායාත විචල්‍ය සපයුම් තීරක ස්වායාත විචල්‍ය ඒ ඔන්නම විචල්‍යයන් අතර සම්බන්ධයක් තියෙද්දි එකක් ස්වායාත වෙනවා අනිත් එක පරායාත වෙනවා ඉතින් මෙන්න මේ සම්බන්ධය පැහැදිලි කරන්න තමයි ශ්‍රිතය කියන සංකල්පය අපි පාවිච්චි කරන්නේ ඒකෝ අපි දාන්නේ පරායාත විචල්‍ය වම් අත පැත්තට දාන්නේ ස්වායාත විචල්‍යය දාන්නේ ඒකනේ අපි ඉල්ලුම් ශ්‍රිතය ලියද්දි QD මේ පැත්තට දාලා P PN Y T E X N O කියන ඉල්ලුම් තීරක දක්වන පැත්තටද මේ දෙක අතර අර සම්බන්ධය තියෙන නිසා F අකුරක් දානවා පෙන්නන්නේ ඉල්ලුම් සිදේ. දිලමයි නිෂ්පාදන ක්‍රියාවලියකත් නිෂ්පාදන ක්‍රියාවලියකත් ඔහුම කතාවක් තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියක මෙන්න මේ යෙදුම් 90 තමයි මේ පැත්තේ නිමෝම් තීරණය වෙන්නේ මේ යෙදුම් 90 තමයි මේ නිමෝම තීරණය වෙන්නේ එහෙනම් යෙදුම් 90 නිමෝම තීරණය වෙනවා නම් මෙයා පරායාත විචල්‍ය නිමෝම පරායාත විචල්‍ය යෙදුම් කියන්නේ එතකොට ස්වායාත විචල්‍ය යෙදුම් කියන්නේ ස්වායාත විචල්‍ය නිමෝම කියන්නේ පරායාත විචල්‍ය යෙදුම් කියන්නේ එතකොට ස්වායාත විචල්‍ය එහෙමනම් අපිට පුළුවන් මේ දෙක පාවිච්චි කරලා ශ්‍රිතයක් හදන්න එහෙනම් පරායාත විචල්‍ය නිමෝම් නිමෝම් තමයි වම්මත පැත්තට දාන්න මේ පරායාත විචල්‍යනේ වම්මත දා ස්වායාත විචල්‍ය යෙදුම් संकेत स्थावर यदुम वल्ट प्राक्तने आयती वेनोन प्राक्तने संकेत वत करन के दान देल नंग लेबर किया ने श्रमे ने के कैपिटल वर्ड दी के ने बे एन ने हबे अभी मैं प्राक्तने संकेत वत करन के पाविच्ची करने मैं प्राक्तने संकेत वत करन के पाविच्ची करने दे प्राक्तने कैपिटल ने किया सी ने सी दान ने बैन ने तन मुकद आर्थिक विद्या वे सी पाविच्ची करने वा परिभोजने रे कंसम्पशन
ති කන්සම්ෂන් වලද සී පාවිච්චි කරන නිසා මෙතන වෙන අක්ෂරයක් තමයි කැපිටල් කියන එකට ප්‍රාර්ථනීය කියන එකට පාවිච්චි කරන්න කි. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා පෙන්වන්න F අකුරක් ගන්න. මේකට තමයි නිෂ්පාදන සුතේ කියලා කියන්නේ. මේ නිෂ්පාදන සුතේ ලියන විදිහ. ඔය කියන නිෂ්පාදන සුතේ ලියන්න පුළුවන් වොම ඕක නිර්වචනයකුත් තියෙනවා. නිර්වචනේ තමයි දැන් නිෂ්පාදන සුතෙන් කියවෙන්නේ යෙදෝම් සහ නිමෝම් ගැනනේ. මේ යෙදෝම් සහ නිමෝම් අතර තියෙන සම්බන්ධයනේ. එතකොට මේ නිෂ්පාදන සුතෙන් කියවෙන්නේ යෙදෝම් හා නිමෝම් අතර පවතින සම්බන්ධය. ඒක තමයි නිෂ්පාදන සුතේ කියන්නේ. හැබැයි මේ නිෂ්පාදන සුතේදී අපි කියන්නේ නිර්වචනය කරද්දී යෙදෝම් හා නිමෝම් අතර පවත්නා සම්බන්ධය කියලා නිකන් කියන්නේ නැහැ. මොකද හේතුව ඕනම ව්‍යාපාරයක නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෝම් සහ නිමෝම් අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියන එක තීරණය වෙන්නේ යොදා ගන්න තාක්ෂණය අනුව ක්‍රමවේදය අනුව. උදාහරණයක් ලංකාවේ ස්මැක් ආයතනය හදන්නේ බීම. කොකා කෝලා එක හදන්නේ බීම. හැබැයි තාක්ෂණය වෙනස්. ඒක නිසා යෙදෝම් නිමෝම් අතර තියෙන සම්බන්ධය ස්මැක් ආයතනය සහ කොකා කෝලා ආයතනය වෙනස්. වේග කාරක ලංකාවෙත් හැදුවා. ජර්මනියේ, ප්‍රංශයේ, ජපානයේ ඔය වගේ රටවල් වලත් වාහන හදනවා. හැබැයි පාවිච්චි කරන ටෙක්නොලොජිස් වෙනස්. සයෙදෝම් හා නිමෝම් අතර සම්බන්ධය මෙහෙට වඩා ඉහි වෙනස්. ඒක නිසා ඕනම ව්‍යාපාරයක යෙදෝම් නිමෝම් අතර සම්බන්ධයක් තියෙනවා. ඒක ඩිපෙන් වෙන්නේ තාක්ෂණය මත. ඒ නිසා අපි නිර්වචනය කරන්නේ යෙදෝම් හා නිමෝම් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය කියලා. ටියුට් එකේ මම දාලා තියෙනවා කියවන්න. තාක්ෂණික සම්බන්ධතාවය. ඔබ තමයි නිෂ්පාදන සිතේ නිර්වචනය. යෙදෝම් හා නිමෝම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය. යෙදෝම් හා නිමෝම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය. निष्पादन श्रीति मतृका अड़ते मेकलियान तीन अभी पसलिया नोट श्रुत पदे भाविता निमोम यदोम रदा पवती भाव प्रकाश करदोम निमोम डिपेंडेंट यदोम मत मत यदोम तमए स्वायात विचल निमोम तमए परायात विचल सामान्य यदोम प्रमाण वेडिकरण विट निमोम वेडिवे नमो निष्पादन श्रुतिय प्रकाश करने यदोम निमोम मत संबंध यम श्रुतियट अदाल शिल्पक्रमे शिल्पक्रमेट मतम ताक्षणे मतरंदावती एबवीन व्यापारिक आयतने विविध शिल्पक्रम इताम हुदिंग गैलपेन हिवाद कार्यक्षम शिल्पक्रमे तोरा गणिमीन निष्पादन कटियदूल निरत अरे मुदल महिवगे निष्पादन श्रुतियात मातृगाव दाल निर्वचन लिया गया बोर्ड के पेन्ना नम्मा
අර්ධ ළමයි ලිවුවනේ මේක ළමයි 2020 ලෙවල් පේපරේ තැහුවා මේ देदास विषय हुआ केली मनीष पासन से दे के डायरेक्ट दिला देदास शिष्य समय हुए आइलैंड रैंक दी को हंसी एनो दिखे इक मे को विलावा उपरीम हंसी एंडने अभी विलाव नास्तिक मम कैंपस नास्तिक विलावा तीन नास्तिक विलाव अडूम करगंड अडूम करगने महंसियाई वागे टैलेंटेकाय वासनावाय उक्कोम गीन साधक मतदमाय हिमालयन रैंक का केन्ने युक्कम एकदु एन्नु ओन हरी ए नोट अभी केवुवा व्यापारिक निष्पादने कथा कर අපිට ළමයි ව්‍යාපාරික නිෂ්පාදන එකපාර හඳුනගන්න බෑ මොකද හේතුව අපි ඉගෙනගත්ත විදිහට දැන් ව්‍යාපාරික නිෂ්පාදන කටයුතු සිදු කරන ආකාරයේ වෙනසක් තියෙනවා කෙටි කාලයේ එක විදියක් දිගු කාලයේ තව විදියක් ඒ අනුව නිෂ්පාදනයේ කතා කරද්දී අපිට කෙටි කාලයේ නිෂ්පාදනයේ වෙනමමක් මොකද ඒකේ ස්ථාවරය දොම් සහ විචල්‍ය දොම් දෙකම තියෙනවා දිගු කාලයේ වෙනමත් කතා කරන්න වෙනවා ඔය දිගු කාලයේ තියෙන සියලු මේ දොම් විචල්‍ය දොම් निष्पादन क्रियावलिए ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා කෙටි කාලයට අදාළ නිෂ්පාදනයේ පිරිවැය. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා දිගු කාලයට අදාළ නිෂ්පාදනය. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා දිගු කාලයට අදාළව නිෂ්පාදන පිරිවැය.
ඉතින් මෙන්න මේ මාතෘකා හතර ගැන තමයි අපි පාඩමේ කතා කරන්නේ මේ මාතෘකා හතර කතා කරාම ඔය මූලික වශයෙන් පිළිවෙල කොටස ඉවරයි ඒ කියන්නේ මුළු පාඩමෙන් 60ක් විතර ඉවරයි හරිද අවශ්‍ය නම් ඔය පොයින්ට් හතරත් ලියාගෙන කෙටි කාලීන නිෂ්පාදනයේ කෙටි කාලීන පිළිවෙල දිගු කාලීන නිෂ්පාදනයේ දිගු කාලීන පිළිවෙල पलवी मतृकालीन निष्पादनेतृकावे मत मे बास्कालीन මේ බාස්කට් එක ඇතුලේ ඉඳන් තමයි අපි කෙටි කාලයේ නිමෝම කතා කරන්නේ පිරිවැය කතා කරන්නේ මේ දෙකම කෙටි කාලයට අදාළව එහෙනම් මේ කෙටි කාලයේ නිමෝම කතා කරද්දිත් ඔයාට හැමතිස්සම ඔළුවේ තියෙන්න ඕනේ ස්ථාවරයේ දුමුත් තියෙනවා විචලයේ දුමුත් තියෙනවා ස්ථාවරයේ දුම් වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ විචලයේ දුම් විතරයි මොකද මේ අපි ඉන්නේ කෙටි කාලයේ ඇතුලේ කෙටිකාලීන පිරිවැය කතා කරද්දි ඔයාට ඒ අයිඩියා එක ඔළුවේ තියෙන්න ඕනේ. අපි මේ ඉන්නේ කෙටිකාලයේ ඇතුලේ. ස්ථාවරයේ දුමුත් තියෙනවා විචලයේ දුමුත් තියෙනවා. වෙනස් වෙන්නේ විචලයේ දුම විතරයි. ඔය අයිඩියා එකෙන් ඉගෙන ගන්න ඕනේ. හරි. එහෙනම් අපේ පළවෙනි මාතෘකාව කෙටිකාලීන නිෂ්පාදනය. මේ කෙටිකාලීන නිෂ්පාදනය ගැන කතා කරද්දි ළමයි අපි උපකල්පන තුනක් කරනවා. මේ උපකල්පන තුන මත ඉඳගෙන තමයි කෙටි කාලීන නිෂ්පාදනය ගැන කතා කරන්නේ. අංක 1. ඔයාට මතකයි දරමුන් නිෂ්පාදන ශ්‍රිතය පැහැදිලි කරද්දී මම ඔයාට කිව්වා ළමයි යෙදෝම්සා නිමෝම් අතර සම්බන්ධයේ තීරණය වෙන්නේ තාක්ෂණය මත කියලා වචනයක් කිව්වා. ඉතින් ළමයි අපි මේ කෙටි කාලීන නිෂ්පාදනය ගැන කතා කරද්දී ව්‍යාපාරික නිමෝම් හැසම විදිහට කතා කරන්නේ. ව්‍යාපාරයක ওই නිමෝම හැසිරෙන බලපාන ප්‍රධාන සාධකයක් තමයි එතකොට තාක්ෂණය. ඒදාර සම්බන්ධයෙන් ඩිපෙන්ඩ් වෙන තාක්ෂණය මතනේ. ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යාපාරයක තාක්ෂණය නිරන්තරයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙනෝනේ. අද තියෙන සිස්ටම් එක නෙමෙයි සමහර වෙලාවට හෙට අප්ග්‍රේඩ් වෙනවා. ඔන්න ඔය නිසා අපිට මේ නිමෝම හැසිරෙන විදිය හරියට ඉගෙන ගන්න බෑ. තාක්ෂණය වෙනස් වෙනවානේ. ඉතින් අපි හැකියාමායින් වක්‍රවලත් ওই වගේ දේවල් කරානේ. प्राक्टिकल देवल अभी कंट्रोल कर उपकल्पना पावित उपकल्पना कंसप्टे मिथना उपकल्पने अभी व्यापार युगाल उपकल्पने पलविनी उपकल्पने अंक पलविनी उपकल्पने अबे मेहम प्रश्न तीन विचल लेदों लमाई व्यापार एक गर्तो ताते विशाल कर्मान है तीन नेगलों कर्मान शालाव के लिए दर्वेदी दिए नूल दिए नो बोत्तम दिए नो श्रमे दिए नो इंदन दिए नो विदुलिय दिए नो मैं कोम विचल लेदों के दिए निमोम विनाश दिवे हसे नो
අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි දැන් විචල් ලේදුම් එක්ක නිමෝම හැසිරෙන ආකාරය නම් ඉගෙන ගන්න යන්නේ විචල් ලේදුම් ගොඩාක් තියෙද්දී අපිට මේ එක 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 ගැන හිතන්න වෙනවනේ මොකද රෙදි නූලුයි වෙනස්නේ ඒකයි බොත්තම් වෙනස්නේ බොත්තමුයි ශ්‍රමයයි වෙනස්නේ විචල් ලේදුම් 1000ක් තියෙනවා නම් ඒ විචල් ලේදුම් 1000 විදි 1000ක් මේ ඒක අපිට නිමෝම හැසිරෙන ආකාරය ආකාර 1000ක් කතා කරන්න බෑනේ එනිසා අපි උපකල්පනය කරනවා හරි මේ විචල්ලේ දුම් සියල්ල සමජාතිය මේකට මේක සමානයි 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 එතකොට ඉතින් අපිට මේ ඔක්කොම කතා කරන්න ඕනේ නැහැ එක විචල්ලේ දුමක් කරා ඒක වෙනස් වෙද්දී නිමෝම හැසිරෙන ආකාරය ඉගෙන ගත්තාම හරි ප්‍රශ්න මොකද එහෙම අවුලකුත් නැහැ අපිට ඕනේ මේ විචල්ලේ දුම් එකකදී නිමෝම 10යි ඒවා ඉගෙන ගන්න නෙවෙයි අත්‍තරම් මෙතන උනේ අපිට ඕනේ අර හැසිරීම ඉගෙන ගන්න වැඩි වෙනවද අඩු වෙනවද අර ඒ දේ ඉගෙන ගන්න ඒක ඕන විචල්ලේ දෝමක් වෙනස් වෙද්දී නිමෝම වැඩි අඩු වෙන්නේ මොන වගේද වැඩි අඩු වෙන්නේ කොහොමද මුලින් වැඩි වෙනවද පස් මුලින් අඩු වෙනවද නැත්නම් පස්සේ අඩු වෙනවද පස්සේ වැඩි වෙනවද ඒවා ඒක නිසා ප්‍රශ්නාක්ෂණය මේව උපකල්පනය කරාට උපකල්පනය කරනවා සියලුම විචල්ලේ දෝම සමජාතියයි කියන එක තමයි අපේ දෙවෙනි උපකල්පනය සියලුම විචල්ලේ දෝම සමජාතිය අංක 3 සහ අන්තිම එක අපි ළමයි මේ ඉන්නේ කෙටි කාලයේ අනිවාර්යෙන් ඉදොම් වර්ග දෙකක් තියෙනවා දෙකෙන් විචල්ලේ දෝම නම් මොන කාලෙත් තියෙනවනේ ස්ථාවර ඉදොම් තියෙන කෙටි කාලයේ ඒ නිසා අපි අනිවාර්යෙන් උපකල්පනය කරනවා මේ අපි කතා කරන අවස්ථාවේ x සාධකයක් හෝ ස්ථාවරව තියෙනවාමයි එතකොටනේ අපිට ඒකට කෙටි කාලය කියන්න පුළුවන් නැත්නම් ඒකට කෙටි කාලය කියන්නත් බෑනේ එක සාධකයක් හරි ස්ථාවරව තියෙනවා කියලා අපි උපකල්පනය කරනවා ඔන්න උපකල්පන තුනයි මේ උපකල්පන තුන යටතේ තමයි කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය අපි ඉගෙන ගන්නෙ තාක්ෂණය නොවෙනස් පවදී විචල්ලේ දොම් සියල්ල සමජාතීයයි එක් සාධකයක් හෝ ස්ථාවරව පවතී. ඔන්න මේ උපකල්පන තුන. प्रश्न दिए हम बोलवा प्रश्न मेकिलम यार किटिकाले निष्पादन क्रियावली के यदोम कर विनस्कर विट निमोम विनस्वनी हीन वन फलदा नीति अणुय एक हितने पा एक तामो वैडम कील दील है इसर हर तमाय कील देने मे एक वैडता इसर हर आदि तेरे
මේක ඕකේද? කෙටිකාලී නිෂ්පාදන ශ්‍රිතය කියන එකත් ළමයි ගොඩාක් අවුරුදු වල අහලා තියෙනවා. කෙටි කාලීන නිෂ්පාදන ශිතය කෙටි කාලීන නිෂ්පාදන ශිතය කෙටි කාලීන නිෂ්පාදන ශිතය ළමයි කෙටි කාලීන නිෂ්පාදන ශිතයත් ඔයාලට දැන් හම්බුණ මාතෘකාව හැබැයි මේක පිළිබඳ මුකුත් ඔයා දන්නේ නැති වුණාට මේක ඔයා දන්නෝ මේ බල නිෂ්පාදන සිද්ධය මෙයාව දැකලා තියෙනවනේ මේ කැලේ වෙනවද මෙයාව දැකලා තියෙනවනේ නිෂ්පාදන සිද්ධය දැන් ටීකර කලින් අපි ඉගෙන ගත්තා නිෂ්පාදන සිද්ධය කියන්නේ යෙදුම් හා නිමුම් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය මොන නිෂ්පාදන සිදේ යෙදෝම් හා නිමෝම් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය ඒක අපි දන්නවා බලන්න මෙයා වඳුරනවාද කියලා කෙටි කාලේ යාවත් අපි අඳුරනවා නිෂ්පාදන කාලයේ කොටස් දෙකයි කෙටි කාලය සහ දිගු කාලය. දිගු කාලය කිව්වේ සියලු වේදොම් විචල්ලේ දොම් බවට පත්වන කාලය. කෙටි කාලය කිව්වේ ස්ථාවරේ දොම් සහ විචල්ලේ දොම් දෙකම පවත්න කාලය. මේ කෙටි කාලය කියන එක ළමයි ඔය අදහස එක එකනට එක එක විදිහට කියන්න පුළුවන්. සයික ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිෂ්පාදන සිදෙන හරි කෙටි කාලය කියන එක වෙයි. ස්ථාවරේ දොම් සහ විචල්ලේ දොම් යන දෙකම පවත්න කාලය. හරි. තව කෙනෙක් කියනවා සමහර හේතුම් වෙනස් නොකර සමහර හේතුම් පමණක් වෙනස් කරන කාලය. හරි. තව කෙනෙක් කියනවා ස්ථාවර හේතුම් වෙනස් නොකර විචල්ල හේතුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනය කරන කාලය කියලා. හරි. තව කෙනෙක්ට මෙහෙමත් කියන්න පුළුවන්. අර කෙටි කාලය කිව්වේ මේකනේ. මෙතනම ස්ථාවර හේතුම් වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ විචල්ල හේතුම් විතරයිනේ එතනදී ඔයාලට මතකයිද මේ හැමතැනම 250 ධාරිතාවය මේ වෙලාවේ ධාරිතාවය වෙනස් වෙන්නේ නැහැ ව්‍යාපාරේ කෙටි කාලේ තවත් විශේෂත්වයක් දිගු කාලයකදී තමයි ධාරිතාවය විශාල වෙන්නේ ඉතින් කිසියම් කෙනෙක් කිව්වොත් කෙටි කාලය කියන එක ධාරිතාවය නොවෙනස් තිබියදී විචල්ල හේතුම් පමණක් වෙනස් කරන විදිහ කියලා ඒත් හරි ඒක නිසා එක එක අයට එක එක අදහස් කියන්න පුළුවන් ඉස්කෝලේ මිස්ටර් වැඩදාන්නත් බෑ ඒ ඕන එක හරි මම පාවිච්චි කරනවා ස්ථාවරේ දෝම් නොවෙනස්ව තබාගෙන විචල්ල යෙදෝම් පමණක් වෙනස් කරන විට අදහස තමයි එන්න ඕනේ කඩපාඩම් කරන්න එපා කරන විට හරි එදලමයි කෙටි කාලේ නිෂ්පාදක ශ්‍රිතය නිර්වචනය කරන්න දෙන්නේ මේ දෙක එකතු කරලා
කෙටි කාලීන නිෂ්පාදන සිටි ස්ථාවරයේ දෝම් නොවෙනස්ව තබාගෙන විචල්ලයේ දෝම් පමණක් වෙනස් කරන විට යෙදෝම් හා නිමෝම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය බලන්න සමහර වෙලාවට කොච්චර දැන් මේ ක්‍රමයේ අල්ලගත්තේ නැත්නම් ඔබට මේක පාඩම් කරගන්න අමාරුයි හැබැයි සමහර දේවල් මතක තියාගන්න පුළුවන් ලේසි ක්‍රම තියෙනවා මේක තමයි නිර්වචනය කෙටි කාලේ නිෂ්පාදන ශ්‍රිතිය ලියන්න හොලියන්න පුළුවන් Q හරි F දැම්මා හරි දැන් විචල්ලයේ දෝම් වෙනස් වෙනවනේ විචල්ලයේ දෝම් ශ්‍රම සංකේතවත් කරන L වලින් අර ශ්‍රමයේ කියන්නේ L1 L2 ඔහොම වෙනස් වෙනවා කියලා කුංචි තිප්පේලියක් ගන්න ස්ථාවරයේ දෝම් මෙහෙම කරන්නේ නැහැ ප්‍රාප්තනේ මෙන්න කෙටි කාලේ නිෂ්පාදන ශ්‍රිතිය සමහර වෙලාවට මෙහෙම ලියන්න පුළුවන් ටීචින් ගයිඩ් එකේ තියෙන මෙහෙම Q හරි F ත්‍රිතාවුක සම්බන්ධය ඊට පස්සේ මේ L නෙවෙයි විචල්ලයේ දුම් වලට කියන වේරියබල් කියලා ඒක නිසා V දානවා V1 V2 K ඊට පස්සේ එතත් සමහර වෙලාවට මේ K උඩට පුංචි ඉරක් ගන්න පුළුවන් වෙනස් වෙන්නේ නැහැ කියලා පෙන්නන ඔන්න කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියන හැමෝටම පැහැදිලිද පුළුවන් නේ මතක තියාගන්න හරි ලියමුද එහෙනම් අපි
හරිනේ හරි මේ බලන්න කෙටි කාලීන නිෂ්පාදනයේදී නිෂ්පාදනයට යොදා ගන්නා නිෂ්පාදන සාධක වලින් සමහර සාධක ස්ථාවරව තබාගෙන ඒ සමග යොදවන අනෙකුත් සාධක ප්‍රමාණය වැඩි කරමින් නිමෝම් ප්‍රසාරණය කරයි එබැවින් කෙටි කාලයේදී නිෂ්පාදනයේ වැඩි කිරීම සඳහා අවශ්‍ය කරන සමහර සාධක වෙනස් කිරීමට හැකියාවක් නොමැති අතර ඇතැම් සාධක පමණක් වෙනස් කිරීමට හැකියාවක් ඇත ඒ කියන්නේ කෙටි කාලයේ අර සමහර සාධක වෙනස් කරන්න හැකියාවක් නැහැ කියලා කියන්නේ සමහර සාධක වෙනස් කරන්න හැකියාවක් නැහැ කියන්නේ ස්ථාවරයේ දොම් ගැන සමහර සාධක වෙනස් කරන්න පුළුවන් කියන්නේ විචල්‍යයේ දොම් ගැන ආලමේ කහනවා අර මම නිෂ්පාදන ශ්‍රිත දෙකක් පෙන්නුවානේ බෝඩ් එකේ මෙතන මේ L දාලා V දැම්මේ ඇයි කියලා V කියන එකත් සංකේතවත් කරනවා මොකද හේතුව අර දැන් මේ V කියන එකත් දාන දැන් මෙතන මේ නිෂ්පාදන ශ්‍රිතය මම L දැම්මේ ශ්‍රමයට මොකද විචල්‍ය දෝම් සංකේතවත් කරනවා L වලින් මොකද විචල්‍ය දෝම් සියල්ල සමජාතීයයි කියලා අපි උපකල්පනයකුත් දානවනේ කෙටි කාලේ එතකොට විචල්‍ය දෝම් එකක් තමයි ශ්‍රමය කියන්නේ ඉතින් ශ්‍රමය දැම්මත් ප්‍රශ්නයක් නැහැ උදුපකල්පනයක් කරනවා විචල්‍ය දෝම් සියල්ල සමජාතීයයි කියලා මේ විචල්‍ය දෝම් L වලින් සංකේතවත් කරන්නත් පුළුවන් දැන් ඔයා මෙතනින් ඉස්සරහට යද්දි ඔයාට වෙන්නේ මේ වගු වල ඔක්කොම මේ විචල්‍ය දෝම් සංකේතවත් කරන්නේ ශ්‍රමයෙන් L වලින් මේ බිංදුව 1 2 3 4 5 6 7 හැමතැනම විචල්‍ය දෝම් සංකේතවත් කරන්නේ L වලින් සෑ එහෙම දාන්නත් පුළුවන් අතන අර විචල්‍ය දෝම් කියන එකේ ඉංග්‍රීසි වර්ඩ් එක අනුව තමයි V දාලා තියෙන්නේ තේරුණාද මේකත් ළමයි විභාගවල ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක්. හරි අපි මේකත් කතා කරලා ඉවර කළාම විභාග ප්‍රශ්න බලමු. හැකියාවක් ඇත. කෙටි කාලයේදී වෙනස් කළ හැකි සාධක විචල්‍ය සාධක ලෙසත් වෙනස් කළ නොහැකි සාධක ස්ථාවර සාධක ලෙසත් හඳුන්වයි. ශ්‍රමය අමුද්‍රව්‍ය වැනි දෑ විචල්‍ය සාධක ලෙසත් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර වැනි දෑ ස්ථාවර සාධක ලෙසත් හඳුන්වයි. ව්‍යාපාර ආයතන වලට තම යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි වෙනිදෑ වෙනස් නොකොට එම සාධක මත යොදවන ශ්‍රමය අමුද්‍රව්‍ය වෙනිදෑ වෙනස් කොට එමගින් ස්ථාවරව පවත්වා ගන්නා සාධක ප්‍රයෝජනෙට ගන්නා ශීඝ්‍රතාවය අඩු වැඩි කිරීමෙන් නිමෝම අඩු වැඩි කළ හැක. ඔන්න ඒ වාක්‍යයෙන් කියන්නේ එකෙන් කියනවනේ ස්ථාවරව පවත්වා ගන්නා සාධකවල මේ ප්‍රයෝජන ගන්න ශීඝ්‍රතාවය අඩු වැඩි කරන්න පුළුවන් කියලා. එකෙන් අදහස් කරන්නේ මේකයි ළමයි. දැන් හැම ස්ථාවරයේ දූමකටම භාවිතා කළ යුතු විචල්‍ය දූම ප්‍රමාණයක් තියෙනවනේ. හැම ස්ථාවරයේ දූමකටම භාවිතා කළ යුතු විචල්‍ය දූම. දැන් හිතන්න කොන්ක්‍රීට් අන්න මැෂින් එකක් කියලා. කොන්ක්‍රීට් අන්න මැෂින් එක සාමාන්‍යයෙන් අපි හිතමු 3 දෙනෙක් ඕනේ කියලා. එතකොට මේ කොන්ක්‍රීට් අන්න මැෂින් එකක් තිබ්බට ඒක වෙනස් වෙන්නේ නැහැ හරි. එක ශ්‍රමිකයෙක් දානවා එක ශ්‍රමිකයාට ඒකෙන් හරි අවුට්පුට් එක ගන්න බෑ මොකද මේ ස්ථාවර යෙදවුම 100ට 100ක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ එක මිනිස්සෙක්ට මොකද මේකට 3 දෙනෙක් ඕනේ නේ එතකොට දෙන්නෙක්ව දානවා දෙන්නෙක්ව දැම්මම අර දැන් 100ට 100ක් නෑ හැබැයි කලින්ට වඩා හොඳයි තව එකෙක් දානවා දැන් 3යි 3 දෙනෙක්ව දැම්මම අරෝ يعني දැන් ශීඝ්‍රතාවයේ 100ට 100යි අර කෙටි කාලයේ වෙන්නේ ඇත්තටම ස්ථාවරයේ දෝමේ පාවිච්චි වෙන ශීඝ්‍රතාවය තමයි වෙනස් වෙන්නේ. ඒ හරහා තමයි නිමෝම වෙනස් වෙන්නේ. ඒකයි කිව්වේ. මෙලෙස ඇතම් සාධක ස්ථාවරව තබාගෙන ඒ මත විචල්‍ය සාධක පමණක් වැඩි කරමින් නිෂ්පාදන කටයුතු වලට යෙදෙන විට නිමෝම හැසිරෙන ආකාරය හීනවන ඵල නීතිය මගින් පෙන්눔 කෙරේ. මේ හීනවන ආන්තික ඵලදා නීතිය විචල්‍ය සාධක අනුපාත නියමයේ යන නම් වලින්ද හඳුන්වයි. හරි ඒක ඔයාලට තේරෙන්නේ නැහැ හීනවන ඵලදා නීතිය මොකද අපි දැන් නෙවෙයි කතා කරන්නේ මේ concept තුන කතා කරලා මේ රූප සටහන ඇඳලා ඊට පස්සේ තමයි ඔක්කොම කියලා දීලා තමයි මම හීනවන ඵලදා නීතියට එන්නේ සතාම ඔයාට ඒක තේරෙන්නේ නැහැ හරි පාස් පේපර් ප්‍රශ්නයක් තියෙනවා බලමු අපි මේ 2020 තිබ්බ කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය සහ දිගු කාලීන එක අතර වෙනස
කෙටිකාලීන නිෂ්පාදන සිතේ විතරක් ගැන හපු අවුරුද්දකුත් තිබ්බම 2012 අහනවා කෙටිකාලීන නිෂ්පාදන සිතේ යන්නෙන් කුමක් අදහස් වේද ලකුණු 4යි तो निर्वचन करोने श्रुतियल नोने हाथर दे हरे हर एक होमवर्क दागंड दिदास दुल्हा मत गए प्रश्न इतनी पास्य अभिवा इतनी कटिकाले निमोमट दल संकल्प तुनावा इतने कथाकल प्रस्ताव सतनी कथाकर अभी दर्शकवा पुंजी मत क्रीम करना मे मैं वैट अदर क्लास यूट्यूब अपलोड करवा वैट बल पुलवा आलू बल पुलवा अरब खाली की क्लास के लुक वेसा एक अभी अलुद्वीर मे पाड़ी सरंगण हेम से मुद्दे दहाँ दुलाट मे अद पंत इतर यूट्यूब अपलोड कराने इतनी पास पंत यूट्यूब दिने पंत सूम हर हाकर वागे आलू कौर वे इन्होना संबंध करवाण संबंध वेन्ना करोने वा दिदास आलूटकी दिदास टाइप के බින්දුවයි 77යි 1යි 780යි 800 කියන අංකයට WhatsApp කරා. මේ WhatsApp කරාම පුංචි Google Sheet එකක් එනවා. ඒකේ details fill වුනහම fill කරාම ඔයා group එකට add වෙනවා. ඉතින් වැඩ ටික හරියට කරන්න බොහොම සීමිත කාලයක් වාඩි තියෙන මේ පාඩම අමාරුයි. ඉතින් මේ අමාරුව ඔයාලා තේරෙන්නේ නැති අද කරපු කොටස් ටිකෙන් එහෙම හරියට කරොත් මේකේ අමාරු දේවල් නැහැ. शोर्ट नोट हर हदला पास पेपर्स हर हांगला अभी दस हमे हमोटम शुभ दवस कुलवाणा पंती दस खरीदा टाइप कर लिया यूट्यूब वीडियो के कमेंट प्रश्न हर ऐना हेमोटम शुभ दवस अभी इलाक दवसे हमेमु।